एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय प्रियंवदा गत्ते पोत्तलट नोये पोत्तलट गन्नवन कथा कले उत्ते श्वेताटे දැන් ඇති වී තිබෙන තත්ත්වය අනුව කෙල්ල ඉන්නා තැනක් අසන බව ප්‍රියංවදා දනී. ප්‍රශ්නේ ඒ තරම්ම අවුල් කරගත නොහැක. ප්‍රියංවදාට ඕන වූයේ විමුක්තිගේ තත්ත්වය බලා ගන්නට පමණි. මොන අවුද අර ඉපදී ඉන්නා දරුවාගේ පියා ඔහුය. කෙල්ල කියන්නක් මෙන් මොන දේ නැතත් ඔහු ලැබිය යුතුය. අද කෙල්ල ඉවසන ඉවසිල්ල පුදුමාකාරය. කෙල්ලෙහිම ඉවසන්නේ කවදා හෝ විමුක්තිය ලැබෙයි සිතාගෙනය. එහෙත් මේ ලෝකේ වෙන්නේ හිතාගෙන ඉන්නා දෙම නොවේ. මාගේදර කවුරුවත් තමාගේ හඬවත් අඳුනන්නේ නැත. විමුක්තිය මිතුරියක් කියා කතා කළ හැක. පොලට කිට්ටෙන් වූ කමියුනිකේෂන් එකකට ගිය ප්‍රියංවද මාගේදරට ඇමතුමක් ගත්තාය. හිතට චකිතයක් ආවද ඇයි ධෛර්යයක් ගත්තාය. දැන් මේ ජීවිතේ කරන්නට බැරි දෙයක් නැත. හෙලෝ. එයා පස්සෙන් ආවේ ලාබාල කටහඬකි. ඇත්තටම කතා කළේ තනෝජාය. කවුද කතා කරන්නේ? ආ විමුක්තිට කතා කරන්න පුළුවන්ද? පුංචි මහත්තයාටද? ආ ඔව්. මේ කවුද කතා කරන්නේ? මම විමුක්තිගේ යාළුවේ නතාෂා කියන්නකෝ. විමුක්ති දන්නවා. ප්‍රියංවදා කටටා බොරුවක් කීවාය. කතා කරන්නේ ගෙදර වැඩට ඉන්නා කෙනෙකි. ඒත් අනුලක්කා නොවන බව ඇය දනී. අනුලාගේ කටහඬ ප්‍රියංවදාට මතකය. පුංචි මහත්තයා ගෙදර නෑනේ. ආ එළියට ගිහින්ද? මේ මිස් මොනවද දන්නේ නැද්ද? මල් ළඟදී ආවේ. මොනවද උනේ? පුංචි මහත්තයා උන්නේ අසනීපෙන්නේ. දැන් ඉන්නේ නවලෝකේ. එහෙට ගියොත් බලන්න පුළුවන්. නවලෝකේ? ඔව්. කොළඹ හොස්පිටල් එකක් තියෙන්නේ. ආ මන් දන්නවා. විමුක්තිට අමාරුද ගොඩක්? ප්‍රියංවදා නල්ලතින් වැගිරෙන දහදිය පිස දමමින් ඇසුවාය. දැන් ගොඩක් හොඳයි. අමාරු වෙලා උන්නේ. දැන් ටික ටික සනීප වෙනවා. ආ ඇත්තද? නවලෝකෙට ගියොත් විමුක්තිය හම්බ වෙන්න පුළුවන්ද? පුළුවන් මිස්. රූ නම්බර් එක නම් මන් දන්නේ නැහැ. මම බලන්නම්. හොඳයි මිස්. ප්‍රියංවදා දිග හුස්මක් ගත්තාය. කතා කළ එක හොඳයි ප්‍රියංවදාට සිතුනේ. දැන් ඉස්සරහට වඩා අයියට හොඳයිලු. ට්‍රීට්මන්ට් වලට නවලෝකෙ නවත්තලා ඇති. කෙල්ල දන්නවනම් දුවයි. ප්‍රියංවදා සිතුවාය. ඇය පොලට ගියේ මේවා ගැන සිතමිනේ. ප්‍රියංවදා පොලට ආවේ කිරි එරෙන කෑම ටිකක් හොයාගෙන යන්නට. සුද්ධ කළ අලුත්ම වැව් කොරලි පොලේ තිබුණු දෙක ප්‍රියංවදා ඉන් ටිකක් වැඩිපුර ගත්තාය. අම්මා කොරලි මාළුව හදන්නේ කහත් දිහැඹුළු තල්ලා බැදය. රහ එවිටේ. ඇති වී තිබෙන තත්ත්වය කෙල්ලට කියනවාද නැද්ද කියා ප්‍රියංවදා සිතුවාය. විමුක්ති මේ මොහොතේ ඉන්නේ ගෙදර නොවන නිසා ඕනානම් බලන්නට යන්නටද පුළුවන. එහෙත් විමුක්ති ඉන්නේ තනියම නොවන බව ප්‍රියංවදා දනී. සමහර විට හැමදේම අවුල් වෙන්නත් පුළුවන් එහෙම ගියොත්. ප්‍රියංවදා ගෙදරාවේ මේවා සිතමිනි. අම්මා කියපු ඔක්කොම ගෙනාවා. බඩු මළු දෙක කුස්සියෙන් තබමින් ප්‍රියංවදා කීවාය. කොල්ලට පණ ඇරලා බලබල අඬනවා ඉඹගත්ත ගමන්. අම්මා කිවි රහසින් මෙනි. හැමදේම නැතිවෙච්ච කෙල්ලනි අම්මේ. ඒත් මේ දරුවා වාසනාවන්තයි පුතේ. මං පැටියව නාවන බඩුත් ගෙනාවා. අලුත් වෙනිවැල් ටිකක් හම්බ වුණා. හෙට බ්‍රහස්පතින්දා හොඳ දවස. හෙටම නාවමු. ඔව් එහෙම කරමු.
ආ අම්මටත් කිරි පැකට් එකක්. ප්‍රියංගදා කාමරේට එබුනේ වෙන්ලා කිරි පැකට් දෙක කපාගෙන බට දෙකද දමාගෙනමයි. ඉස්සර පාසල් කාලේ කෙල්ලෝ දෙන්නාගේ ප්‍රියතම කෑමුවේ කැන්ඩිමි රෝල්ස්ය, බීමෝවේ සීතල වැනිලා කිරි පැකට්ය. චුට්ටම් මහත්තයා, ඇයි පෙටියෝ? ආ මේක හුරතලේද? බෑ බෑ, අපිට ගන්න බෑ. ලොකු අම්මේ අතේ දූවිලි පොලේ ගියානේ. ප්‍රියංගදා කීවේ පැටියාගේ මූණ දෙස බලාගෙන. ඒ මූණ දුටුපසු මහන්සිය කොහේ යනවාද නැත? බීපං කෙල්ලේ, අම්මා උයද්දි පරක්කු වෙයි. අද කොරලි ගිනාවා, සුද්ධ කරලා උයන්න එපැයි. සීතල වැන්ලා කිරි පැකට් එක අතට ගනිද්දි වාෂාට සීවේ පාසල් දවස්සේ කැන්ටිම මතක් වුණානේ. ප්‍රියංවදා අසද්දි වාෂා සිනාසුනාය. ඒක මතක් වෙලා තමා මාත් ගත්තේ. ප්‍රියා, අම්මට ඕක දීපං, අපි දෙන්න මේක බොමු. අම්මටත් එකක් දීලා ආවේ බං. සීතල වැනිලා කිරි ඌරෙන් පහලට යද්දි පුදුම සනීපයක් දැනේ. කෙල්ලේ, ප්‍රියා. කොළඹට කතා කළ බව නොකියා ඉන්නට ප්‍රියන් වදාට සිතෙන්නේ නැත. මං නිකමට කොළඹට කතා කළා. කොළඹට කිව්වේ ප්‍රියා? මහගෙදරට. එහෙම ඇයි ප්‍රියා? නිකම් මං ගත්තේ කෙල්ලේ. අයියට දැන් කොහොමද කියලා බලන්න. අපි ඒවත් බලන්න එපැයි. වාෂා ප්‍රියන් වදා දෙස බලා උන්නේ පුදුමෙහිනි. එහි කාට කතා කරන්නද ප්‍රියා? මං විමුති අයියගේ යාළුවෙක් කියලා කතා කළේ ගත්තේ වැඩට ඉන්න ගැහැණු ළමේ. අනුලක්ක නෙමේ? නෑ, වෙන කෙල්ලෙක්. ඉතින්? වර්ෂා හුස්ම හිර වී ගිය ගානට කතා කළාය. විමුක්ති අයියා ගෙදර උන්නේ නැහැ. ඇයි ප්‍රියා? අයියට දැන් චුට්ට චුට්ට සනීප වේගෙනලු ඉන්නේ. ඉතින්? දැන් අයියා ඉන්නේ නවලෝකේ නවත්තලා. සනීපත් වෙනවා නම් ට්‍රීට්මන්ට් වලට නවත්තලා ඇති කෙල්ලේ. වර්ෂා හුස්මක්වත් නොගෙන බලා උන්නාය. එයාට සනීප වෙනවන කොච්චර දෙයක්ද? තාම සම්පූර්ණයෙන් සනීප වෙලා නැහැ. වර්ෂා බැලුවේ පැටියා දෙසේ. තාත්ති ස්පිරිතාලෙලු පව්. ඇයට හීල්ලිනේ. කෙල්ලේ, ප්‍රියංවදා කෙල්ල ඇඳවුන් බෙඩ් ජැකට් එකෙන් පිටතට පැමිණ තිබු ඇගේ උරතලේ මත සුරත තැබුවාය. අයියා ඉන්නේ ගෙදර නෙමේ. එතකොට උඹට අයියව බලන්න ඕන නම්? බලන්න ඕන නෑ කියලා කොහොම කියන්නද ප්‍රියා? වාෂා කිවි අඬමිනි. ඒ මූණ මේ දැන් ළඟ ඉන්නාක් මෙන් මැවි මැවි පෙනෙන්නට විය. කිට්ටු වෙලාද, මහත් වෙලාද, වෙනස් වෙලාද මම මොනවත් දන්නේ. ඒ ගින්දර උලාගෙන තමා කෙල්ලි මේ ජීවත් වෙන්නේ. ඒක පුදුම ගින්දරක්. මට තේරෙනව රත්තරන්, ඒකනේ මම මේ හොයලා බලන්නේ. උඹට පින් ප්‍රියා. ඕනනම් පැටියවත් අරගෙන පාන්දරකයන් වෑන් එකක් කතා කරගෙන අම්මවත් දාගෙන. වාෂා කතා නොකර බලාගෙන උන්නාය. අයියා ළඟ කවුරු ඉන්නවද දන්නේ නේ ප්‍රියා? ඒකනම් දන්නේ තමා කෙල්ලේ. වාෂාට හීල්ලිනේ. මං ටිකක් හිතන්නම්. කොහොමත් හිතලා බල්ලම තමා යන්න ඕන. දැන් සෙල්ලම් කරන්න බෑනේ. පුතාව එක්ක යන්න පුළුවන්ද? වාහනයකනේ. පුළුවන්. දැන්මම නෙමේ, සතියකින් විතර. හිතලා බලපන්. ඔබ දුක් විඳිනවා කියලා මට පේනවා. වර්ෂා කල්පනා කළේ දරුවා දෙස බලාගෙනමයි. මට තාම ඔයා ගැන කාටවත් කියන්න බෑ. වර්ෂා හිතේ දිග හුස්මක් කෙළමිනි. සක්විති ගෙදරාවේ මහරෑ 10ට පමණය. මේ දව දකිද්දී සක්විතිට දුක සිතුනි.
ඇරෙන්නට ලෝකේ වෙන ඕනම ගෑණියෙක් ලැබුණා නම් අද ප්‍රශ්නය. සහෝදරයන්ගේ වැඩවලට සැමියාව එහෙම නිදාස් කරන ගෑනු නැත. සමහර විට මේදා ඒ තරම්ම කැප කරන්නේ ඇයද මල්ලීට ඒ තරම්ම ආදරේ නිසා විය යුතුය සක්විතට සිතුනි. මල්ලිගාව දැන් කවුද ඉන්නේ? සක්විතෝ දුටෝනම් මේදා ඇසුවාය. ධනය අයව තිබ්බා බබා, මං පාන්දරම යනවා. මං හිතුවා අර සමයම කියලා. සක්විති සිනාසුමියේ. ඇයි හිනා වුනේ? එයත් හොඳ සමයමක් තමා. ඇයි? සක්විති හිමාලි ඔහුට කියාගෙන ආදේ කීවාය. පරබැල්ලියෙක්, කරන්න පුළුවන් හැම බලු වැඩම කරයි. මං ඒක ගැන දන්නවා බබා. ඊට වඩා මං මගේ මහත්ය ගැන දන්නවා. සක්විති ප්‍රියකලේ මේ විශ්වාසය. ඔව්ව හොඳ මිනිහෙක් කලේ මේ විශ්වාසය. මල්ලිට ඉක්මනට සනීප වෙයි බබා. මේ ප්‍රශ්න ඔක්කොටම විසඳුම් එදාට එයි. කොල්ලා කතා කරනවාද? ටික ටික. බබා කියනවා, නංගි කියනවා, හිනා වෙනවා. කෙල්ලව මතක් වෙච්ච එක ඇති. අපි අමතකුණත් කමක් නැහැ. මේදා කිව්වේ සැනසීමෙනි. අම්මා පරණ නාඩගම නටන්න යන්නේ. මට බය ඒකයි. දැන් තත්ත්වේ වෙනස් මහත්තයෝ. කියන්න බෑ. මල්ලිව හිර කරයිද කියලත්. ඌ මං වගේ නෙමේ. අම්මට බයයි. ලොකු පුතාගේ බය ඇරිය මන්නේ ඉතින්. සක්විති සිනාසුමේ. තාත්තා කෙල්ල ගැන හිතනවා. ඒ ඇති. අපි බලමු. උදේ අද්දි මාවත් එක්ක යන්න. සමහර විට දැන් අඳුරගනේ. එහෙම නොවෙන්න විදියක් නෑ බබා. මං ඉව්වෙත් නෑ. එනවා කිව්වේ නැති නිසා. මං නැත්තම් බඩගින්නේ දින්නේ. සක්විති ඇසේ මේදාව බදාගෙන. තේකක් බීලා ඉන්නවා. සොසේජස් බෙදලා පාන් හදන්නද? මේදා ඇසුවේ සක්විති එහෙම කන්නට ආසා බව දන්නා නිසාය. මරු දුව නිදිද? ඒකනේ, ඒකෙත් නිදි. මං පාළුවෙන් හිටියේ. ඉක්මනට මේ ප්‍රශ්න ඉවර වෙයි. ඊට පස්සේ දාලා කොහෙවත් යන්නේ නැහැ. මං දන්නවා. මේදා කීවේ ඇගේ කුසහරා වූ සක්විතිගේ දෑත් දෙපසට කරමිනි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.